Welcome towelow අද අපි කතා කරන්නේ යන්නේ ඔයාලා නිතරම අපෙන් අහන ප්‍රශ්න සහ ඒවට පිළිතුරු. පලවිනිම ප්‍රශ්න තමා හැමෝමහු අපපිය කටක් කරගන්න කොහොමදම නොහ ප්‍රශ්ණ හන්න තියෙනවනන් කියලා. ඉතින් මේ තියෙන්නේ අප ෆේස්බුක්් පේජක ශ්‍රී lanංක students inවමශන් කියර සජ් කරහම ෆස්බ එක මේ පේජ්ජක හම්බෙයි මේක වාලට පුළුවන් ඒ අවශ්‍ය මැසේජක් අපිට යොමු කරන්නේ එතකොට අපිට පුළුවන්ට පිළිතුරු ලබා දෙන්න එතකොට ඒවගේ මමාල මොනහරි ප්‍රශ්නයක් යොමු කරන කොට මුලින්ම මට මොනහරි දැනගන්නා පුළුවන්ද කිය විතරක් මෙසේජකක් දාන්්ඩ එපා වල්ගේ ප්‍රශ්නය කෙලින්ම යොමු කරන්න නැත්තන් යාලට තවත් කල් යනවා අප එකට එකට උත්තරයක් දෙන්න පුළුවන් කියලා යවල තොඩ අයි මෙමසේජකද කලාය අපි ඒකට කවදහරි උත්තරයක් ලියනකාං කල් යන නිසා ඕයාලට තියෙන ගැටලුව එවෙලෙම යොමු කරන්නේ තවට අපිට ඒකට පිළිතුරක් දෙන්න පුළුවන්. ඒවගේ ම මම මේ අවස්ථාවක් කරගන්න ආලට දැනුන් දෙන්න ස්ීන්වල හැම අවුරුද්ධකටම සැරයක් ජූලි මාසෙද මෙහි තියෙන නීති වෙනස් වෙනු. ඉතිං ඒ කනුව මේ අපේ ගෙනගණ්ඩෙනකොට මේ තියෙන මගන් ර ඒ වගේ දේවලුත් වෙනස් වෙනවා. ඉතිං ඒ නිසා ඔයාලදැම් මගේ පරණ වීඩියෝස් බලන්නවනන් සමහට ඒවගේ කියලා තියෙන සමහර දේවල් මේ වෙද්දි ටිකක් වෙනස් වෙලා තියෙන්න පුළුවන්. ඉතින් මේ වගේ වෙනස් වෙච්ච නීති ගැන මං ඉදිරියට අලව දැනුවත් කරලාත් වීඩියෝ එක කරගෙන එන්න. අපි දැ යමුවභේ ප්‍රශ්නවලට පලවෙනිට මහල තියෙනවා මේ අවුරුදු තුනක ප්‍රෝග්‍රෑම්ම එකක් කරනවන සල්ලි කොච්චර පෙන්න්න ඕනෙද කියලා. ඇත්තර මේ ප්‍රෝග්‍රෑම්ි කෙලෙන්තකට නෙවෙයි සල්ලි පෙන්න්න ඕනේ. ඔයාට වී සහම්බෙන පීරරිේිකට තමයි සල්ි පෙන්න්න ඕනේ. ගොඩක් වෙලාට අවුරුදු තුනක පෝග්‍රෑම්මි එකක් වුණා තලට වවිස හම්බෙන්න්නේ අවුරුද්ධකට. එකන ගොඩක් වෙලාට හම්බෙන්ඒ මාස දහතුනකට. ඉති මේ මාස දහතුනට සල්ලි පෙන්න එක ගැන මම විදිහයට විස්තර කරන්නා. සාමාන්‍යෙන් ඇප්ලිකන්ට් විතරක් එනවනං මාස දහතුනකට රුපියල් ලක්ෂ විසි පහක්වාලගේ මේන්ට්‍රනස් රිවයමන්ටකට පෙන්න්නන්න ඕනේ ඒවගේ ඇපලිකන් සහ යාගේ ඩිපෙන්ඩ් එ ලක්ෂ තිස් පහක් ඒවගේම ඇපලිකන් ඩිපෙන්ඩ සහ යාලගේ දරුවක් කෙනවනං ලක්ෂ හතලිස් එකක මුදලක් පෙන්න්න ඕනේ ඒ වගේම ඇපලිකන් ඩිපෙන්ඩෙන්න් සහ ළමයි දෙන්න එක්කෙන වනන් ලක්ෂ හතලිස් හතක වගේ මුදල ඒ වගේක මතක තියගන මම අද දවසට එකැන ස්වීදන්වල තියන එකන රුපියල් සහ සවිඩි ්‍රෝණ රතර තිය මිලගණන් බල්ලතමා කියලා තියෙන්නේ ඉතිං ආසන්න වශයෙන් මේ වගේ මුදලක් තමා යන්නේ සමහටක සුළු වෙනසාක් වෙන්න පුළුවන් ඊරඟට හලතියෙනවා ස්වීඩන් වලට එන්ඩ හිතාගෙන ඉන්න කෙනෙ. ස්වීඩ මෙහි භාෂාවධන්නේ නැතුව වැඩකරගෙන අන්ඩ පුළුවන්ද කියලා. ඇත්තරම ස්විඩන්වල හැමෝ ගොඩක්කායට ඉංග්‍රීසි භාෂාව කත්තා කරන්න පුළුවන්. ඒනිසා ඔයාලට වැන්න අපහස්ථාවයක් වෙන්න එකන්නවාලගේ ප්‍රධාන දේවල් කරගනි ඉදදි ඒක ලොකු අපහවස්ථාවයක් වෙන්න හැ. ඒඋනාට සමහ අවස්ථා තියෙනවා, සුවිරිිෂ් භාෂාව ද නැති නිසා පහස්ථාවට පත්වෙන සමහර වෙලාට මොනොහරි බෝඩ්ඩ එකක් වෙන්න පුලුවන් ඒ වගේ දේකද සහයට යම්ම පස්ථාවයක් දැනන්න පුළුවන් ඒ වනාට දැංකාලි තාක්ෂණයක්ත් එක් අල්ට ෆෝර්ණ එකේ ට්‍රන්ස්ලටර්ස් තියෙනවා ඒවගේ දේවල් පාවිච්චි කරලා සුවිඩිෂ් භාෂාව ගෙන ගන්නකං ඔයල්ක අපහසුවක් නැතුූ ඒ දේවල් කරගන්න පුළුවන්. ඒ වගේම ඊළඟ ප්‍රශ්නත ඒකටම සම්බන්ධයි එතකොට ඒකටත් කින් පුත්තරයම වලංගුවෙනවා ඊළඟට ප්‍රශ්න කහලතියනො කොරන නිසා ඉන්දියාව යන්න බැරි නිසා ඔන්ලයින්ද ඉන්ටව කරන්නේඒ ගැන දැනගන්න අවශ්‍යය කියලා ඇත්තරම ස්වී වල එබසි එකක් ලංකාව නැති නිසා ඉන්දියාවවිදි තමයි අප බෝමටික්ස්න්නේ රෙසිඩස් පමිින් කාඩ එක් ගන්න ඉතින් දැම් කොරණ ප්‍රශ්නයට කකාලින් එනා අය හමෝම ඉන්දියාවට ගීන් තමයි ඇවිදියටට බියෝමට්‍රික්ස් දුන්නේ. ඉතින් මේ කොරෝණආවයන් පස්සේ ඉන්දියාවට ශ්‍රවල් කරන්න බැරි නිසා ගොඩක් අය කෙලින්ම සීඩම් වල ටැවිල මෙහිෙදි තමා bioයෝමෙට්‍රික් දෙන්නේ. ඉතිං ඉන්දියාව යන්න මේ දවස්වල තාවකාලිකෝ ඉන්දියාවයන එක නැවතිලා තියෙනවා ඉතින් සමහරවිට හරියටම කියන්න බැහැදැන් මේ අවරුද්ධ අග වෙනකොට මේ මොනමගේ තීරණයක් ගනීද කියලා එතකොට ඒක මත එක වෙනස් වෙන්න පුළුවන් ඒනිසා එක හරියටම කියන්න බැහැ තවදුරටත් කොරන ප්‍රශ්නය දිගටම් පැවතුන තේකට්ටිය ඉන්ටව එක එහෙදි නොකරඉන්න පුළුවන්. එහෙම නැතිවල සමහර විට ඉන්දාව ගිල්ල යාට ින්ටවීව එකට මූුණ දෙන්න වෙයි. ඊළඟ ප්‍රශ්නය එත්තහන්න ඉන්දියාවේ අන්න මෝණද කියලා ඒකටත් මංහිතනවා කලින් ප්‍රශ්නයටම පිළිතුරෙන් යාලට තේරුම්ගන්න පුලුවන් කියලා. ඒ වගේම වීසකන්් ඉන්දිය අන්ඩෝන් කියල තව ප්‍රශ්නයක් තියෙනවා ඒත් ඒකටත් තර් පිළිතුරම වලංගුයි. ඊට පස්සේ ප්‍රශ්නයක් තියෙනවා ඩිපෙන්ඩෙන්ට් පුළුවන්ද අපුගමම් වපමිට් ගන්න කියලා ඇත්තරම වාලට පුළුවන්න්නම් ආපුගමම් ජබ් එක හොයාගැන්ඩ්ර්මිට් එකක් තියෙන ජොබ් එක එයට පුළුවන් ඒ කැප්ල කරලාර් පමිට් එකක් ගන්න.ඒවගින් වර්ර්මිට් එක ගන්න ස්වීඩන් ලැංවේජ් එක දැන ගන්න ඕනද කියලහනවා. ඇතරමර් පමිට් එක ලෙනට යොබ් එක ලැබෙනවනං එක ස්වීඩිෂ අවශ්‍ය නැතුව කරන්න පුළුවන් jobොබ් එක නම්ර් පමිට් එක ගද්දි කියලා විශේෂයෙන්ම සවිඩිස් ලැංවේජ් එකක පුළුවන්ද කියනක බලන්න නැහැ.විීට පස ප්‍රශ්නයක් කහලා තියෙනවා පර එක ගන්නකොට සවඩිෂ් ලැංවේ් ටෙස්ට එකක් තියෙනවාද ඒක අත්‍යයා වශ්‍යද කියලා. දැනට පරක ගන්නකොට හෙම නීතියක් නැහැ. ඒ වනාට දෙනකොට සුවිඩිෂ් ලැංවෙේජ්ජක බලන්න ඕන කියන එක මේ වෙනොට... ඩිස්කන්ස් වල තියෙනවා ඉතිං එක තාමය වුණට රූල්ල එකක් විදිහට ඇැවිල්ල නැහැ වඋුණට බහෝදුරට ඉදිරියේදී ඒ නීතියක් විදිහට එන්න ඉඩ තියෙනවා. ඩිපෙන්ඩ් මම හිතන්නේ පවට ටප්ලයි කරන්න පුුවන්ද කියනක තමාම යහන්නේ අවරුදු පහකින් ඩිපෙන්ඩෙන්ස් විඩන් වලට ඇවිල්ල බර් කරානං වුරුදු හතරක් එයට පුළුවන් පRරට ඇප්ලයි කරන්න පස හ ස්වීඩන් පියරග ලකා වෙන්න එ්ල කරන්න පුළුවන්ද කියලා ස්වවිඩන් වට එහෙම ඩිට් පය රං එන්න ක්‍රමයක් නැහැට ප ිපෙන්ඩ ර් පමිට එක ගන්න පුළුවන් ප්‍රොෆසිනල් බ් එකක් කර තුවිතර දනවා හෙම එකක් නැැ මොකක් හරි පමිට් එක හම්බෙන බ් ලැබි වමිට එකක් ටැප්ලයි කරල හම්බුඩෝ ඒක එ විදිර පිළිගන්න එක ප්‍රොෆෙशනල් බ් එකක්ම වෙන්න්ෝනු කිය එකක් ෑ ඉට ප තව ප්‍ර්න තියන ර්ක් පමිට් එක ගත්ත හම ස්ටඩන්ගේ නිටි ෆක ෆ්‍රී වෙනවද කියලා ඔඒක ස්ටඩෙන්් ර්පර්මිට් එකක් තියෙන වන්න එයාට ඊට පස්ස යුනිවර්සිටියකටෑයග වන්න ඔන්න ඇතකොටගේ ඩියකේෂන් ඉදිරියට ෆ්‍රී වෙනවා. ඒවගේ මනිසිටස් ටඩිවලින් පස්සේ පර්ගත්තාහ ෆැමිලිම් මෙම බේස් ල ගන්නු බරි හනවා ඇතර මල්ට යුනිසිට ඩ වලින් පස්සේ වෙනකං ඉන්ඩෝන්න ැහැ ඔල්ට ඉගෙනගණ්ඩ එනකොටම ගෙදරයවරං එන්න පුුවන් ඒ වගේ ියුනිසිටස් ටඩිස්වලින් පස්සේ පර් දෙනවාගේ ලෙකුත් නැහැ ඕල් අනිවාරෙන්ම මෙහි අුරුදුහතරක් වැඩකරත් විතරයි පාරක ලැබෙන්නේ. ඉන්ටපස්ස ප්‍රශ්නා කහලා තියෙනවා සවින් කියන්න සේෆ් පලේස ක්ද්ද කියලා ගල් කෙනෙකුට ඇවිල්ල ඉන්න. ඇතරම් ස්වවිඩන් කියන්න ගොඩක් ආරක්ෂාවතින් ඉහල තියෙන රටක් ඉතිං ඒ නිසා මට කියන්න පු ගොක් දුරට එහෙම සේයක පැත්තෙන් ප්‍රශ්නයක් නැහැ. ඒ වනාට සමහර විට පැති අනුවක වෙනස්ේයන්නත් තුළුවන් මොකද ගොඩක් පිට රටවල් වලින් පුවා ඉන්න පැතිත් සමහරට තියන්න පුළුවන් ඉතින් එක සමහර ප්‍රදේශවල පොඩ්ඩක් වෙනසක් වෙන්නත් පුළුවන් ඒ වනාට ගොඩක් දුරට ස්විීඩ්වල එහෙම කිසිම් ප්‍රශ්නයක් නැහැ. එවගේ ඊළඟ ප්‍රශ්නය හල තියෙන පාටම් ජබ්ගක කොයාගන්න අමාරද.ම පාටම් ඔබ් කරන්න ස්වීඩි් ලං වේජ නිනරෙන් ඕොද කියලා. පාටම් jobබ් එක කොයාගන්ඩ අමාරුද කියනක තුවාලා ස්වීඩන් වල එන ප්‍රදේශයානුව ඒක වෙනස්වෙන්න පුුවන් මොක දෙකක පැතිවල තියනෙන jobොබ්පජනටස් වෙනස් ඉති ඒවගේ දේවල් බලපාන පුළුවන් සමහන්ටාලා අවරුද්ධෙමො කාල එ දෙෙන්නේ ඒවගේ දේවල් ඉතිං ටිගක් මහන්සි වඩවෙේ පාටම් ජොබ්බ හොයාගන්න කොහොම වුණත් ඇයුනාට උත්සාහ කරලා හොයාගන්න පුළුවන්කමක් තියෙනවා. ඒවගේ වවිඩි ලැංවේජ්ි කවශ්‍ය ජබ්තියනවා එවුට පාට්ටයිම් ොබ්ක්විදිේට ලට වවිඩි් ලංක්වේජික ැතුව කරන්න පුළුවන් ජොබ්සූ තොන තරන් තියනවා. ඉරිසි තව ප්‍රශ්නයක් තියෙනම පාට්ටයිම් එකක් කරන ගමං කෝස්ප්‍ර එක කව කරන්න පුළුවන්ද කියලා ඇත්තට මේක නම් කරන්න අමාරු වැඩක් වාල සමයට කෝස්ප්‍රියකෙන් කොටසක් හොයා ගන්න පුළුවන් වෙන්න පුළුවන් එවනාට ටිකක් මේ කෝස්පී ගනන් වැඩි නිසා සම්පූර්ණ කෝස්පී එක හොයා ගැන්ඩඩම් අමාරුවෙන්න්න පොළුවන්. ඊට පස ප්‍රශ්න ඇතියනවා ඒලෙවල් කරලා ඉන්න තොකට බැචලස එක්කට එන්න පුළුවන්ද කියලා. එතකොටට ඒලෙල් කෙනෙුට එන්න පුළුවන් ඒමං ඉලගස්ලයිඩ් එකේද කියන්න. එවගේ මම්මවෙෙක්කං ඉන්න පුළුවන්ද කියලා අහනවා ඔය අන්මැරීඩ් කෙනෙක්නම් ඔයාට අම්මවෙක්කං එන්න පුළුවන්. එවගේ මීලක ප්‍රශ්නෙත් ඒකටම සම්බන්ධයි මං කියන්න ඒලවලිවරවෙලා ස්ටඩන්් පිස ගන්න මොනස ජනල් රික්යමන් කියලා. ඔල්ල ඕලවල්වට පාසස් හයක් සහ එලවල්වට පාසස් තුනක් තියෙන්න්න ඕනේ ඒ වගේ මමාලට එක්කෝ ඒල් ඉංගලිෂ් පාසල් තියෙන් ඩෝ න එහෙමනැත්තං අල් එක 5.5 වල.5ව වගේ යනකං රයින්ජෙක්ක තියෙන්ඩෝනී තින් මේ විදිහට මේවර්තමා ජෙනල් රික්යමන් මේ විදිහර තියෙනන වාල්ට ඩිග්‍රිය ටැප්ලයි කරන්න පුළුවන් සමහර විට ඒ අදාළ වැල කරන්න ඩිග්‍රියක්ේ ස්පෙසිෆික් රික්යමන් සහන්නත් පුළුව සමහයට එතකොට ඒ විශේෂයෙන්ම මැත්වලට මේ වගේ ග්‍රේඩ්ිකත් තියන්නෙන පුළුවන් එෙමනැත්තං මේකට සම්බන්දධ වෙන මොනහරි ප්‍රෝග්‍රෑමි එකක් කරලා තියෙන පුළුවන් ඒවගේ ස්පෙසිිෆික්කේවත් තියෙන්න්න පුළුවන් ඒ ඇපලයි කරන් ඩිග්‍රීකට සම්බන්ධයි. එවනට ජෙනරලි මේ රික්යමන්ස් තියෙනවන යාලට ි බැචල සෙක්කට ඇප්ලයි කරන්න පුළුවන්. ඊළඟට ප්‍රශ්නය කහලා තියෙනවා ඒජිලිමින්ට්කත් තියවාද කියලා වීස්ලයි කරන්න ඇතරම සවිඩන්වල කොහෙවත් ඒජ ලිමිට්ට ගත්තියවා කියලා දාල නැහැ ඒඋනාට සමහට අට ලොකු උස්ටඩි කැප්ප එකක් තියෙනවනම් සමහයට වීසයක ලබා ගැනීමේදී අවාසියක් වෙන්න පුළුවො ඒ වගේ මීලඟ ප්‍රශ්නය ඒකටම සම්බන්ධයි නි ප්‍රශ්න තියෙනවා ෙින්ම්ම ජොබ්වී සෙක්කට ැප්ලයි කරන්න පුළුවන්ද කියලා ඔල්ට පුළුවන් ජොබ්වී සැක්කට ොබ්බෙක්කට ැප්ලයි කරල බලන්න සවවිදන් වරතියෙන එතකොට ඒ ජොබ්බ එක වායාලට ලැබුණොත් ඒ අදාළ කම්පණිකෙන් වායාලට ජොබ්වී සයකක් දෙන්න ඇග්‍රි වෙලා වායාලට අවශ්‍ය ඩොකීමන් සෙල එක කරෝත් සමට යාල්ට ොබ් එකක් ගන්න පුළුව. එනටඒ ගොඩක්ම අමාරු ප්‍රසීජයකා. ප්‍රශ්නයහන්න්නත් ඒකමයි ජොබ්බ එකට එන්න බරිද කියලා එතකොට එකටත් කලින් පිළිතුරම ැලපෙනවා ඉට පස්සේ ප්‍රශ්නකාන පර්සල් නම්බ එක කොච්චර කල් වලංගු ද ස්ටඩිකරාට පස්සේ ස්වින්් වල වීසා දෙනවද නැත්නම් පර්සනල් නම්බර එකෙන් ද රන් වෙන්න කියලා පර්සනල් නම්බර එක කියන එක එක් පය වෙන්න හැ එක පාරක් ජෙනරේටුනහම ඒ තමා දිගටම තියෙන්නේ එතුර ස්ටඩිස් කරයින් පස්සේ ඔල්ට පුළුවන් ජොබ්බකක් හොයාගන්න තවුරුද්දකට වීසගන්න ඊට පස්සේ පර්සන නම්බර කිය නෙවේ එක දිගට මේ අන්නේ පර්සනල් නම්බර එක තමාලගසි සියලු පර්සනල් ේට තියන්නේ ඒ වුනට වීසායක කියනක සම්පූර්ණයෙන් වෙනමකාක් ඔ ටඩ් වී එකේ දම් පස්සේ විසකට මාරුවෙන්න්න ඕනේ එම විසයකෝ අල දිගටම තියාගණ්ඩෝඕන එකන වීසක් කියන්න එක වෙනම මේ එකක් පර්සනල් නම්බර කියන එක වෙනම මේ එකක් ට පස හල යෙනවා නි සිි කෝස්ට් එකක පිළිඳ ඕන කියලා ඇතරම්ට යුනිවර්සිටි කෝස්ටක් කියනකට ජෙනරල කියන්න්න බැහැ මේගාන කියලා මොකද එකල හිතන්න කොමනෝ හරි මඩිසිඩිග්‍රියකාක් කියීට සිංජිනේරරිං එකක් සහ ආඩඩි ග්‍රියකක් එහෙම ගත්තහ මේ එකේක වර්ගානුව ඉට පස යුනිර්සිටිය එකකානුව මේක මිල වෙනස් වෙනවා. ඔයාට කරන්න තියෙන හොඳම දේ තමයි. ල දන්නවන මොන මො නිසිටියකද මන්න්න කැත්තෙෙන් ඉන් මොන ප්‍රෝග්‍රේමික මංකරන්ඩඉන්න කියලා යුනිසිටිය එකක වෙබසයිට් එකට ගිහිල්ලඒ කෝසසිකට අදාව බලන්න ඒක ෙද වලට මිලගණන් පැහැදිියෝ බලාගන්න පුළුවන්. ඊනග ප්‍රශ්නයන් කහල තියෙනවා මැරී ඩයාර්ග හස්බෙන්න් ස හම්මව රංගන්න පුළුවන්ද කියලා. මැරීඩ්නංවාටගේ හස්බන් වනිවාරෙන් හරං එන්න පුළුවන් ඊට අමතරව ඔයාට කැමතීනං ට්‍රයිකරල්ල බාන පුළුවන් මේක ඇත්තරම හරියයිද නැද්ද කියන්න මමහෙම හරිටම දන්න නැහැ මටේ සවුවනෑ මොකද මයිප්‍රේෂන් ජන්සියෙන් එක ඔලගේ කේසක බලලායාලත් තමයික තීරණය කරන්න. වාට යොනට ඔන්නන් අත්‍යවශයනං වාට පුළුවන් අම්මගේ පිේෂණ එකත් ඒත් එක්ම දාලා බලන්ඩේ හෙම නැත්තන් වාට පුලුවන් ඔයයි වගේ හස්බනින් මෙහිට ඇවිල්ලා ඊට පස්සේ අම්මට වසැක් ගන්න පුළුවන්ද කියලා ට්‍රයි කරන්න. ඊට පස්සේ අහනවා අවුරුදු හත්තරකට පාරෙක් ගත්තයෙන් පස්සේ එකෙන වැඩකර අවුදු හතරක් ඉඳර පාරක් ගත්තර පසේ සිටිසංශිප් එක හම්බෙනක ගෙන සිරිසන් ශිප් එක් ගඩනන් වාල අවුරදු පහක් එක දිගට ඉඳලා තියෙන් ඕනිස්වීන් වල ඒ කාලය ඇතුළතු වාල ඉගෙන ගණ්ඩාපු කාලය මේකින් ඉවත්වෙනවා. එකය එක් ල වැඩකරපු කාලේ දැ ආලප කොමත් ප රක් න්නකින් අවරුදු හතරක් වැඩ කරලා තියෙනවානනි එතකොට ඒ කාලය සහ තව අවුරුද්දක් ඉදිරියට ගිය හම එතනින් පස්ස වලට පුළුවන් සිරිසශිප් එක්ක ප්ල කරන්න ප්‍රශ්නයක් කහල තියෙනවා අවරුදු දෙකට නං ටඩි පෝග්‍රෑම් එක කරන්නේ කොහොමද ඔරුදු පහක් වර් කරන්න කියලා. ඇත්තරම් ඩ වීසක ඇවිල්ලෝ ල ඉට පස්සේ වක් ව එකට මාරු ෝන. ක් වීස එකේ තම ඔරුදු හතරක් වැඩ කරන්න ඕනු වෙන්නේ. ම පස්ේ තව් ප්‍රශ්නයක් කහල තියෙනවා. ස් ක කනකොත් ිපඩ එකක්ංගන්න පුළුවන්. තකට ඩිපෙන්ඩට ල්ටම් ව කරන්න පුළුවන් කියල. එවගේ එතකට ඩිපෙන් අවුදු පහක් පුල් timeම් කරල PRR ගන්න පුළුවන්. එතකොට ස්ටඩ නිකම PRරක ලැබෙනොද කියලා. කිය කියන්නේ ඩිපෙන්ඩ විදිහයට එන කෙනා වැඩ කරලා අවදු පහක් වැඩ කර ලඉවර වෙලා ට පස්සයා PRරර ලබාගත්තහම. කලින් තිබ්බ විදිහට නං ඇපිකන්ට අනිත් කෙනාට නිකම්ම පRරක ලැබෙනවා. යනට අලුත් නීති ය අනුව කියල තියෙනවා කවුරු හරි වැඩකරන කෙනාට අමතරව අනිත් කෙනත් වැඩ කරන්න අවශ්‍යයි. එකනයාත් යම් කිසි ප්‍රමාණකට වැඩකරලා තියෙන් දෝනේ. එහෙම උනොත් තමයි දැන් පාරෙක් ගන්න පුුවන්. කලින් තිබ්බ නීතියනුව, ඒක අනිත් කෙනාට නිකම්ම ලැබෙන්න්න තිබ්බ කරන කෙන අනේ අනිත් කෙනාටත් එනට දැන්තිර නීති යනුව අනිත්ගෙනත් යම් කිසිකාලයක් වැඩ කරලා තියන්න අවශ්‍යනයි. ඊට පස්සේ තව ප්‍රශ්නයක් අහනවා සවින් වල ඉන්න කෙනෙක් ගෙන්න්න ගන්නවන වීස යින්ටවීවට යන්න ඕනෙද කියලා. එහෙම කවුරුහරි ගෙන්න්න ගන්නවනං ඔයා එන්නේ අවුරුද්ධකට වැඩි කාලකටනං. ඔයා අනිවාර්යෙන්ම ඉන්දයාාවට ගිහිල්ල ෆිංග ප්‍රෙන්න්ස් සහහි කැන බියෝමටරිික්ස් දීලා එන්න අවශ්‍යයි එතකොට ඔයාගේ එන කාය ගැන ඉන්ටවිය් එකක් අනිවාරීමම තියයිද නැද්ද කියන එක හරියටම කියන්න දන්න හැ එක ඔයාගේ කේසේ හනුව මෛග්‍රේෂන් එකින් හිතරම නංවාල් න්ී එකක්ති අන්ඩෝන කෙ මොනහරි වැඩිදුර විස්තර හන්ඩි ඉට්‍රව එකක් තියයි එහෙම නතා තර කොහොමත් ඉන්දයාාව ගිල්ල bioෝමට්‍රික්ස් දෙන්න වෙේ ඊට පස ප්‍රශ්න කහලා තියෙනු අක්කෙ ස්වින්වල යුනිවසිටි ියේ ලොකු වෙනසක් වුණාද ඒක ගැෙන කියන්න කියලා. මං අර කලින් කිව්ව වගේම යුනිවසිටයකේ ඔයාට කෝසකට අදාලෝ කියීයක්ක්ග වන්න ඕනද මොනවද කියන විස්තරොක්කොම ඒ අදාළ යුනිවසිටකේ අදාළ කෝසක යටත්තේ බලාගන්න පුළුවන් එතරින් බලන්න එතකොට යාටඒක දැනගන්න පුළුවන්. ඉන්ට පස්ස ප්‍රශ්නයක් අහනවා අයිල් සවශ්‍යයද කියලා. ඒ එජලිමිට් එකක් තියෙනවාද ඩිප්ලෝමි එකක් තිබුණො දෙෙන්න්න පුළුවන්ද. අයය සවශ්‍ය ඇද කියන්නේ මොනොහර දැන්වා බැචලසක්කටෙනවනම් ඔයාට ඒල්වල් ඉංගලිශ්ක පාස් නැත්තං අයසක් කරලාක පෙන්න්නන්න අවශ්‍ය වෙනවා. එවගේ ස්ටඩට වීසවල්ට ඒජ්ලිමිට කර කලින්කි වගේම එහෙමිකක් කොහෙවත් දාලා නැහැ වනාට කූ ටඩි ගැ්ප එකක් තියෙනවාන සමහන්ට එක අවාසයක් වෙන්න පුළුව මෙතන ඩිප්ලෝම එකක තිබොත් එන්න පුළුවන්ද කියනට මටෙම හරියට මුත්තරයක් දෙන්නඩ බැහැ මොකදම ඩිප්ලෝමයක මොකක්දකෙලා හරියටම දන්නේ නැති නිසා ඒනිසා හොඳමදී තවටකක් බලන්් ඒක මට හරිම පැහැදිල උත්තරයක්ද දෙන්න බැහැ ොකද මය එකක ගැන හරියටම විස්තරයක් මෙතන දන්නේ නැති නිසා තුන ජොබ් එකක් කරාපු විදිහට සලකලා බලන්ඩ පුළුවන් කියලා. එයාලගේනයාලක බස්ටිමේට් කරන විදිහට. ඒක එනිසා හරියටම කියන්න බැහැ යාලඒක හරිම ඒ අවුරදු තුන එකට ගනීද කියලා මොකද දැන් අලුතෙන් වෙනස්ච්ච නීතිය නොහල කියල තියෙනවා. ඒයා ඉවලිවේෂින් තමයි හරියටම, තීරණය කරන්නේ අවුරදුතුන ගන්නවද කරපුවිදිට ගන්නවද නැද්ද කියන එක. ඊටු පස්ස ප්‍රශ්නා කහ තිනෙන ඉන්ටවීවකේදී ඉංගලි් ොඩක් බලනවාද කියලා. ඉන්ටබවකේ දරට තියෙන්නේ එයාලාහන ප්‍රශ්නක්කොටම කතාහළ උත්තර දෙන් ඩෝනේ වයිතින් පැහැදිව කියන්න ඕෝනේ. මොකද මේ නැත්තංයට තේරන්න හැනිතිං ඒවෙලාවෙදී ඔයාට හොඳට භාෂාවෙන් කතා කරල කමිනිිකේට් කරන්නඩ පුළුවන්නම් ඒ බලනවා එකයන්නේ තර්මක් දුරට එකන් ඉංග්‍රිසිස් භාෂාවෙන් ආල්ට කතා කරන්න පුළුවන්ද කියන හැකියාව වැදගත්වෙනවා ඉන්ටවීවකේද. ට ප්‍රශ්න පෝග්‍රම් එක ්‍රීද කියලා ඔව එක ්‍රී කරන්නමෙන්ට එක කුතුල් ගවන්න දෙයක් නැහැඒ වගේම ඔවමන් ඉසරහටස පෝගම්ම ගැන වීඩ එක අරගෙන ඉන්නා ඊට පස්ස ප්‍රශ්නයක් අහනවාන ස්ටඩිස්වලිම් පස්සේවීස දෙන්න ඇද්ද කියලා ඉටස් ඔල ටේන්නේ ි ප්‍රග්‍රෑම්ි ඉවර කරයින් පස්සේ අවරුද්දක් ජොබ් එකක් කහොයාගන්න විස එකක් ගන්න පුළුවන් ඒ අතරදිවා ජොබ්බ එකක් ලබා ගත්ත හම ඇයට එතරිඳම් වර්ක් වීසයිකට මාරුවන්න පුළුවන් මේ වගේ වීඩියක්ක දෙහෙන නැවත හමුුවම